අපේ රටේ නායකයන් සල්ලි වලට මිලදී ගන්න මොන නායකයෝ දැන් වාර්තාවල සඳහන් වී තිබෙනවා හිටපු ජනාධිපතිවරයා 12 මිලියන 7.6කට චීන සමාගම් විසින් මිලදී ගත්තා කියලා. ඔහු ප්‍රතික්ෂේප කරලානේ වෙන වෙනම කියවනවා. ඔහු ඔහුට ප්‍රතික්ෂේප කරන්න බෑ. විදේශීය සමාගමකට පුළුවන් නම් ඒ රටේ නායකයන් මිලදී ගන්න. කවර ස්වාධීනත්වයක් අපිට? චීන සමාගමක් හම්බන්තොට වරාය ආරම්භ කරනවා. හම්බන්තොට වරාය අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි. මොකද මේ ආසන්නයේ සේද මාවත වැටි තිබෙනවා. නැව් 200කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඒකට සේවාවන් සැපීමේ මධ්‍යස්ථානකට තමයි හම්බන්තොට වරාය පළමු යෝජනාව චන්ද්‍රිකා කුමාරතුංගගේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු. හැබැයි මේ හම්බන්තොට වරාය බඩු බාන බඩු පටවන වරාය බඩ පතුනේ කුමක් නිසාද? ඒ අපේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි. ඒ චීන ආර්ථික උපාය මාර්ගයේ කොටසක්. ඒක එහෙමයි එන්නේ. හැබැයි චීන අපිට ණයක් දෙනවා වරාය හදන්න ණය දෙනකොටම දන්නවා ගන්න පුළුවන් කියලා. ආර්ථික වශයෙන් ස්වාධීන ආර්ථික වශයෙන් පරාධීන වෙච්ච රාජ්‍ය රටේ ජාතික සම්පත් Tamanට ඕන විදිය රටේ ජාතික වමනාවන් සසුරුවන වෙනුවට බහුජාතික සමාගමගේ වමනාවන් වෙනුවෙන් හසුරුවන රාජ්‍ය ලෝක ආර්ථිකයේ වෙළඳ කිසුම් අපිට අවශ්‍ය විදියට ගොඩනගෙන වෙළඳ කිසුම් වෙනුවට එම බහුජාතික සමාගම්වල වමනාවන් වෙනුවෙන් ගොඩනගෙන වෙළඳ කිසුම් බදු පනත් ලාංකීය බදු ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ බදු පනත් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වට්ටෝරුව වෙනුවෙන් හදන බදු පනත් ආර්ථික වශයෙන් පරාදීන වෙච්ච රාජ්‍යයකට දේශපාලන වශයෙන් පරාදීන වෙච්ච රාජ්‍යයකට කොතනද තිබෙන නිදහස? ඒ නිසා නව නිදහස පිළිබඳ අරගලයක් අපිට ඉතුරු වී තිබෙනවා. ඒ සඳහා වූ බලවේගයක් අපි ගොඩනැගී යුතුයි. මේ ව්‍යාජ දේශප්‍රේමීත්වය උතුරට රේව දකුණ කැරලි ගස්වන දේශප්‍රේමීත්වය මුස්ලිම් මිනිහාට රේව සිංහල මිනිහා කැරලි ගස්වන දේශප්‍රේමීත්වය දෙමළ මිනිහාට රේව සිංහල මිනිහා උසු ගස්වන දේශප්‍රේමීත්වය දේශප්‍රේමීත්වය නෙවෙයි මතක තබා ගන්න. ඒ නිසා යළි අපේ රටේ ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් දියත් කළ යුතුව තිබෙනවා.